ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණ නියෝගයක් ලබලා දීලා තියෙනවා ආණ්ඩුව විසින් රනිල් වික්‍රමසිංහ විසින් පළාත් පාලන මැතිවරණය කරන්න ඕනේ නැහැ කියලා තීන්දුවක් කරන් තියෙනවා ඒ තීන්දුව අභියෝගයට ලක් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගියාට පස්සේ ඒ පෙත්සමේ අතුරු නියෝගයක් ලෙස දැනුම් දීලා තියෙනවා වහාම මේ මැතිවරණය පවත්වන්න කියලා ඒ අනුව 25 වෙනිදා අප්‍රේල් 25 වෙනිදාට පෙර ඒ මැතිවරණය පැවැත්විය යුතුයි කියන අතුරු නියෝගය ඇවිල්ලා තියෙනවා එතකොට ඒ නියෝගය එහෙම තියෙද්දී අපි දැක්ක පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රේම්නාත්සි දොලවත්තත් වගේම සෙහන් සේමසිංහ අවස්ථා දෙකකදී ප්‍රකාශයන් නිකුත් කරනු ලැබුවා වහාම ඒගොල්ලන්ගේ වරප්‍රසාද කඩවෙලා තියෙනවා ඒ අනුව ඒ යෝජනා වරප්‍රසාද කමිටුවට යොමු කරලා ඒ වරප්‍රසාද කමිටුවේ සමාලෝචනය කරලා විනිශ්චයට ලක් කරන ලද විනිශ්චකාරවරුන්ගේ විනිශ්චකාරවරුන්ව පාර්ලිමේන්තුවට කැඳවන්න ඕන නැත්නම් ඒ කාරක සභාවට ගෙන්වන්න ඕන වරප්‍රසාද කාරක සභාව ඒ විතරක් නෙවෙයි ශහන් සේමසිංහ කිව්වා වරප්‍රසාද කමිටුවේ ඒ කාරණයේ විභාගයල ඉවර වෙන තුරු දරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබලා දීලා තියෙන තීන්දුව පහා තවන්න කියලා අපි කියනවා මේ ප්‍රකාශ දෙකම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් අධිකරණයේ ස්වාධීනත්වයට පහරක් එල්ල කරලා තියෙන්නේ ඒ විතරක් නෙවෙයි ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරාට පස්සේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඒ කාරක සභාව වරප්‍රසාද කමිටුව තීරණය කළා තියෙනවා ලබන මාසේ 6 වෙනිදාට අප්‍රේල් 6 වෙනිදාට ප්‍රේම්නාසි දොලවත්ව කමිටුව ඉස්සරහට ගෙනල්ලා එයාගේ මූලික සාක්ෂි ගන්නත් අනතුරුව ඊට අදාළ ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්නත් අපි කියනවා මේ මැතිවරණය නතර කළේ රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණය නතර කරේ එයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මේ මැතිවරණය නතර කරේ කැබිනට් මණ්ඩලයේ චක්‍රලේඛන මගින් වියදම් සීමා කරලා එහෙනම් හරි පැහැදිලි මේ මැතිවරණය නතර කරේ රනිල් වික්‍රමසිංහගේ උමනාවට ඒක ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳ ගැටලුවක් ඒ ගැටලුව තමයි අධිකරණයෙන් ලිහුවේ ඒගොල්ලෝ කිව්වේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලබලා තියෙන දේ අනුමත කරපු මුදල වහාම මුදා හරින්නේ කියලා කැබිනට් මණ්ඩලයට තමයි නියෝග කරේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධාවක් නෙවෙයි ඒක ඒක නිසා ඒගොල්ලෝ අර්ථ නිරූපණය කරන්න හැදුවා පාර්ලිමේන්තුවේ කටයුතු වලට අධිකරණය ඇඟිලි ගහනවා කියලා ඒක නිසා මේක ඒගොල්ලන්ගේ ඌමනාවට වෙච්ච වැඩක් රනිල් වික්‍රමසිංහගේ ඌමනාවට වෙච්ච වැඩක් කැබිනට් මණ්ඩලයේ ඌමනාවට වෙච්ච වැඩක් රනිල් වික්‍රමසිංහගේ කැචර්ලා දෙන්නේ තමයි ප්‍රේම්නාත්සි දොලවත්ත කියන්නේ සයන් සේමසිංහ කියන්නේ ඒ රනිල් වික්‍රමසිංහගේ හඬ තමයි පාර්ලිමේන්තුවේ ඒ කියවුනේ ඒක නිසා අපි නීතිඥ ප්‍රජාව විදියට තීරණය කළා තියෙනවා මේක ඍජුවම අධිකරණයට අතපෙවීමක් ඒක නිසා අපි දැක්කා මීට කලින් සිද්ධියකදී විශේෂයෙන්ම ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ සිද්ධියේදී නීතිඥ ප්‍රජාව ලෙස විශාල ලෙස එළියට ඇවිල්ලා ඒ தත්ත්වය අභියෝගයට ලක් කරා ඒකින්ද ඒකත් එදා අධිකරණයට අතපෙවීමක් මේක ඒ එවැනිම පන්නේ අතපෙවීමක් කරන්න යන්නේ ඒක නිසා මේකට කිසිසේත් ඉඩ දෙන්න බෑ මේ කාරණය අපි නීතිඥ ප්‍රජාව විදියට හෙලා දකිනවා මේක සංකේතාත්මක විරෝධතාවයක් විතරයි 6 වෙනිදාට ලබන මාසේ 6 වෙනිදාට වරප්‍රසාද කමිටුව ඉස්සරහා මේ කාරණය ඉල්ලාස් කරගත්තේ නැත්තම් මුළු දිවයිනේම සම්පූර්ණම නීතිඥ ප්‍රජාව දැනුවත් කළා මීට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අපි සංවිධානය කරනවායි කියන එක මේ වෙලාවේ කියනවා ඒක නිසා මේ සංකේතාත්මක විරෝධතාවයට මුහුණ දීලා අපි විශ්වාස කරන බලධාරී මේ යෝජනාව වරප්‍රසාද කමිටුවේ දාලා තියෙන යෝජනාව ඉල්ලාස් කරගනි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු මීට කලින් දවසේ ආවම ඉල්ලාස් කර